මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා. දවස ආරම්භයේ සිටම අවසානයේ තෙක්ම සියල්ලන්ගේ එකම අපේක්ෂාව නම් නිවීමට පත්වීමයි. තමා තුල පවතිනා වූ නිවීම විවිධ භෞතික වස්තුන් ඔස්සේ ගවේෂණය කිරීමට යාම තුළින් ඔවුන්ට හිමිවන්නේ తాවකාලික සංස්කෘතිකමය නිවීමක් මිස සදාකාලික වූ නිවීමක් නොවේය. සදාතනික නිවීමක් අවැසි මිනිසා තමා පිළිබඳ ගවේෂණයේ දිමින් ජීවිතය තුළ අවබෝධයට පත්විය යුතුය. හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ තමුගේ ජීවිතයේ ආධ්‍යාත්මිකව සතුටක්, සැනසිල්ලක්, නිවී යාමක් සොයා යන්න. දැන් අපි හැම කෙනෙක්ම දන්නවනේ ජීවිතේම හැමෝම නිවෙන්න සොයනවා. හැමෝම හොයන්නේ නිවෙන්න, රස්සාවල් කරලා අන්තිමට හොයන්නෙත් නෙමෙයි. ඊළඟට නිදාගෙන බලන්නෙත් නිවෙන්න. ඊළඟට කෑම කාලා බලන්නෙත් නිවෙන්න. හැමෝම නිවීමක් හොයන්නේ. විවේකයක් කියන්නේ විවේකේ හොයන්නෙත් නිවෙන්න ඕන නිසා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, මේ හොයන නිවීම හැමෝගෙම తాවකාලිකයි. ඒ වෙලාවට විතරයි නිවෙන්නේ. ටික දවසකින් ආයෙ හිත පරණ වගේ වැඩ කරන්න පටන් ගන්නවා. සිත පරණ වෙනවා. නිවෙනකොට නිවීම සොයන අතරතුරේදී සිත පරණ වෙනවා. දැන් මං අහන්නේ හොයාගත්තු නිවීම හරියටම හරිනා. ඊට වඩා ලෝකේ තවත් නිවීමක් නැත්නම් ඒ සිත පරණ විය හැකිද කියලා. ඒ සිත පරණ වෙන්න බෑ. ඒ සිත හැමදාම අලුත්. ඒ සිත හැම මොහොතකම ඒ මොහොත තුල ජීවත් වෙනවා. ඒ සිත තුල ජවයක් පවතින. ඒ ආර්ය භාවයේ අවබෝධ කරගත් ආර්යයන් වහන්සේලා තුල ජවයක්, හයියක්, අලුත් බවක් පවතින. සිත අලුත් නොවෙච්ච නිසා තමයි මේ හැමෝටම ගැටලු. දැන් බොහෝ දෙනෙක් සොයන්නේ සිත අලුත් කරගන්න ක්‍රමවේදයක්. හැමෝම කල්පනා කරලා බලන්නේ සිත අලුත් කරගන්න මාවතක්. හැබැයි හම්බ වෙන්නේ නැත්තේ ඒකට ක්‍රමයක්. සිත අලුත් වෙන්න හැමෝම කාලයක් තිස්සේ බණ භාවනා කරලා බලලා කියනවා, බම් මේක මෙච්චර කල් කළා කිසි වෙනසක් වුණේ නැහැ කියලා. ඒ කියන්නේ එක්කෝ ඒ භාවනාව වැරදි, එක්කෝ කරපු මිනිහා වැරදි, දෙකෙන් මොකක් තැනක ප්‍රශ්නයක් තියෙනවා. එයා ඒ කියපු මාර්ගය හරිනම්, කියපු දේශනාව හරිනම්, කරපු වඩපු පුරුදු කරපු විද්‍යාත් හරියටම හරිනම් එයා තුල ඇති වෙන්න ඕන නිවීමක්. ඊට පස්සේ නිවීම තුල නිවෙන්න ඕන. නිවීම තුල ඇවිලෙන්න ඕන. ඇවිලීම තුල නිවෙන්න ඕන. අන්න එක තමයි සැබෑ නිවීම. ඒතොර ඒ නිවීම දෙවෙනි කරන්න කාටවත් නැහැ. මේ හැමෝම එන්නේ මෙතෙන්ට අන්නේ නිවීම සොයන්න. මේ හැමෝම මේ ස්ථානයට එන්නේ තමන්ගේ ජීවිතය තුල අවබෝධය සොයන්න. ජීවිත අවබෝධය සොයන්න. ජීවිතය පිළිබඳ පුළුල්ව ගවේෂණය කරගන්න. මම හැමෝම එන්නේ ඒකට. හැබැයි මම දන්නේ නැහැ කී දෙනෙක් හොයාගනීද කියලා. සිහියෙන්, කල්පනාවෙන්, විමසීමෙන් කටයුතු කළොත්, නිරවුල් මනසක අයිතිකාරයෙක් වුණොත්, භෞතික ලෞකික දේවල් පස්සේ හඹා නොගියොත්, මා මේ පෙන්වන මාර්ගයත්, මා පෙන්වන සත්‍යයත්, මා පෙන්වන ගැලවීමේ ප්‍රතිපදාවත් ඔබට සාක්ෂාත් කරන්න බැරි කමක් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ පෙන්වන මාර්ගය හරි අමාරුයි. එයා මෝඩෙක්. ඒ මෝඩයාට මුකුත් තේරෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් මේ මාර්ගය වැරදි. එවැනි කෙනෙක් මිනිස් ලෝකේ නැහැ. කරුවරි මා පෙන්වන මාර්ගයේ වැරදි කියලා කියනවා නම් ඔහු මොකද්ද ඊළඟට කළ යුතු? නිවන් දකින හරි මාර්ගය පෙන්විය යුතු. නැත්නම් අපි කොහොම මේ වැරදි කියලා කියන්නේ?
එවැනි කෙනෙක් ආයි පහළ වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් නිර්වාණ අවබෝධය සඳහා සදාතනික සුවය සඳහා අමෘත පානය සඳහා විමුක්තිය සඳහා යමක පෙන්වන නම් මේ මාර්ගෙම පමණයි. ඊට වඩා කිසිම ගැලවීමක් විමුක්තියක් කිසුවක් නැහැ. ඒ නිසා මතක තබා ගත යුතුයි ජීවිතය තුළ අවබෝධය සොයන. දැන් හුඟ දෙනෙක් ජීවිතය තුළ අනවබෝධය සොයනවා. ජීවිතය තුළ අවබෝධය සොයන්න ඉගෙන ගන්න. ජීවිතය තුළ අවබෝධය සොයන එක අමාරු නැහැ. දැන් හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ අපෝ නිවන් දකින්න කරන් පණ යන වැඩක් කියලා. නිවන් දකින්න එක පණ යන වැඩක් වෙන්නේ කොහොමද? පණ යන වැඩේ තමයි අමාරු. පණ යන කලින් නිවන් දැකගත්තොත් ආයි පණ යන්නේ නැහැ කවදාකවත්. එයා සදාතනික වෙනවා. අජරාමර වෙනවා. විමුක්ති සුවයට එකතු වෙනවා. නිර්වාණ ධාතුවත් එක්ක සදාතනික වෙලා ඔහු අජරාමර තත්ත්වයට පත් වෙලා ඔහුගේ මරණය ඔහු ජය ගන්නවා. දැන් හැමෝම කැමතිනේ මැරෙන්නේ නැතු වෙන්න. ඒ වගේම හැමෝම කැමති සදාතනික වෙන්න. හැමෝ කවුද අකමැති ජරාවට පත් නොවි. කවුරුත් වයසට යන්නේ නැත්තම් මේ ඉන්න. කිසි කෙනෙකුට මහලු වීමක් නැත්තා. ලෙඩක් දුකක් හැදෙන්නෙත් නැත්තා. ආයි ඉපදීමකුත් නැත්තා. මරණයකුත් නැත්තම් අපි ඔය සියල්ලම අජරාමර වෙලා ඒ කියපු මේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කළා. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කළා. දැන් අපි හොයාගන්න ඕන මේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමයක්. එතකොට අපිට පුළුවන් මේ මාර්ගය අවබෝධ කිරීම තුළින් සදාතනික සහනයටපත් වෙන්න. හැබැයි ඒක බොරුවට ක්‍රමයක් නොවිය යුතු. දැන් හුඟක් අය කරන්නේ නිකාම් මේ නිවන් දකින්නමයි කියලා විකාර අහනවා. මෙයා ඔළුව විකාර වෙලාවා. එක එකෙක් එක එකව කියනවා. හැබැයි ඒකෙත් වරදක් නැහැ. මොකද කොමත් සමාජ මෝඩයෝ වැඩිනේ. දැන් ඔය සංජයගේ කතාවේ තියෙන සංජය පරිබ්‍රාජකයා තමයි උපතිස්සගේ ගුරුවරයා කලින්. උපතිස්ස කියන්නේ සාරිපුත්‍ර. සාරිපුත්‍ර පැවිදි වෙන්න කලින් නම උපතිස්ස. උනාන්සේ දවසක් අස්සජි මහරහතන් වහන්සේගෙන් ගෞතම බුදුහාමුදුරුවෝ පිළිබඳ පණිවිඩය ඇහුවා. ආලෙවලා තේරුණා උන්වහන්සේ යමක් කියනවා. උන්වහන්සේ කියන දෙයින් සදාතනික සහනයටපත් වෙන්න පුළුවන්. උපතිස්ස කල්පනා කළා තමන්ගේ ගුරුවරයා සංජයනේ. සංජයට ගිහිල්ලා කව ගුරුතුමනි බුදු කෙනෙක් පහළ වෙලා එයා මෙන්න මෙහෙම මෙහෙම අලුත් දහමක් කියනවා. අපි යමුද එයා හම්බෙලා සාකච්ඡා කරන්න කියලා. එතකොට සංජය කිව්වා ලෝකෙ මොඩයොත් ඉන්නෝ. ලෝකෙ ඥානවන්තයොත් ඉන්නෝ. ඥානවන්තය උන්වහන්සේ හොයාගෙන යද්දී මොඩයෝ මං හොයාගෙන එද්දී එදා වගේ තමයි අදත්. ඥානවන්තයෝ මා සොයාගෙන එද්දී මොඩයෝ අනිත් මොඩයෝ සොයාගෙන යද්දී එයි මා ප්‍රකාශ කරන වාක්‍ය. දැන් කාටද මේ තර්කයක් ගේන්න පුළුවන්? ඔබ වහන්සේගේ තර්කය ඒක පාර්ශික. ඔබ වහන්සේ කියනවා ඥානවන්තයෙක් කියලා ඔබ වහන්සේ. අනිත් අය මොඩයෝ කියනවා. එක අපි කොහොමද පිළිගන්නේ? එහෙම කවුරු හරි පිළිගන්න බෑ කියනවා නම් එයා කොතෙන්ට පැමිණිය යුතුද? මේ ධර්මාසනේ ළඟට පැමිණිය යුතුයි. පැමිණ මා සමග සාකච්ඡා කොට සැබෑවටම ඥානවන්තයා කවුද? සැබෑවටම මෝඩයා කවුද? යයි මේ පිරිසට පෙන්වා දිය යුතුයි. එවැනි කෙනෙක් කිසි තැනක නැත. මනුෂ්‍ය ලෝකෙවත් සදිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් එවැනි කෙනෙක් නැත. ඒ නිසා මා කියන්නේ මේ මාර්ගයේ ගවේෂණය කරන්න. ගවේෂණය නොකර මුකුත් කියන්න එපා. මේට අවුරුදු 2600කට කලින් ගෞතම බුදුහාමුදුරුවෝ පාර යනකොට මිනිස්සු ගල් ගැහුවා. මිනිස්සු ගෙවල් ඇතුළට ගිහලා දොරවල් වහගත්තා. වහගෙන කිව්වා කවුරුත් එළියට බහින්න එපා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වැඩම කොට යන්න එපා එළියට. එයාළඟ ආවර්තනී මායාවක් තියෙනවා. එයා දකින දකින මිනිස්සු එයාට වශී කරගන්නවා. වශී කරගෙන එකතු කරගෙන යනවා. මිනිස්සු හැංගුවා. සමහරු කිව්වා උන්වහන්සේට අද වතුර දෙන්න ඕද නැහැ. තූණ කියන බමුණු ගමට ගියාම ලිං වලට පිදුරු දාලා වැහුවා. වතුර බොන්න දෙන්න ඕද නැහැ කියලා. තවත් සමහර දවස්වලට පින්ඩ පාත යනකොට උන්වහන්සේට කවුරුවත් කෑම දුන්නෙත් නැහැ. අද මේ මහා ලොකුවට මල් පූජ කර කර වැන්දට එදා තත්ත්වය ඒකයි. ඕක තමයි ඇත්ත.
ඒ එසේ කරපු කිසි කෙනෙක් උන්වහන්සේ පෙන්නපු මාර්ගය ගවේෂණය කළේ නෑ. බැන බැන නින්දා කර කර හිටියා. හැබැයි පිරිනුවම් පාලි වුණාම තේරුම් ගත්තා උන්වහන්සේ බුදුවරේ බව. ඒකයි මා කියන්නේ මාර්ගය හොයන්න අඩු තරමේ තමුන්ගේ මේ ආත්ම භාවය තුළ ශ්‍රෝතාපන්න භාවයටවත් පත් වෙන්න. නැත්නම් ඔය වැඩන්නේ කුණු ශරීරේ. නිකම් බොරුවට කෑවා, ඇවිද්දා, නන්නත්තාර වුණා, රස්තියාද වුණා. ජීවිතේ කළ යුතු යමක් ඇත්නම් මේ කළේ නැහැ. පස්සේ වයසට ගිය දවසක පශ්චාත්තාප වුණා. අසරණ වෙලා අනාථ වෙලා මරණයට පත් වුණා. දැන් මේ පුද්ගලයා ඉපදිය යුත්තේ කොතැනද? අපාය මිසක් වෙන කොහෙද? ඔබට ඔබ මේ තාක් ගියපු මාර්ගයේ ගියොත් ඔබට නිරායාසයෙන්ම අපායේ දොර විවර වේවි. ඔබ මා පෙන්වන මාර්ගයේ ආවොත් නිර්වාණයේ දොර ඔබට විවර වේවි. එහෙත් නිර්වාණයේ දොර විවර කිරීම සඳහා මට ඔබට ලබා දිය හැක්කේ යතුර පමණි. මට දොර විවෘත කළ නොහැක. ඔබේ දොර විවෘත කිරීම ඔබට බාරයි. ඔබේ ගැලවීමද, ඔබේ විමුක්තියද, ඔබේ සදාතනික සුවේද, ශාන්තියට පත්වීමද මාර්ගයද ඔබට බාරයි. තම තමන්ගේ ගැලවුම් කාර්යය තම තමා. තමන් ගැලවෙන්න ඕන නම් ඒක තමුන් ගැලවෙන්න ඕන. අරය මෙයා ගැලවෙච්ච විදිහ අරය මෙයාගේ හොයලා කවදාකවත් නිවන් අවබෝධ කරන්න බෑ. සෝතාපන්න වෙන්න හිත හදාගන්න ඕනේ. දැන් මේ අමෝගෙම ජීවිතේ අඩුවක් තියෙනවා. ජීවිත සදාතනික ප්‍රීතියකින් පිරීලා නැහනේ. පැය 24ම හිනා වෙවි ඉන්න බෑනේ සතුටේ. සතුටෙන් ඉන්න හැමෝම කැමතිනේ. දැන් හැමෝම කැමති නිසා සතුටෙන් ඉන්න යනවනේ. එස ටික වෙලා ගියාම හිතට මොකක්ද දෙන්නේ? දුකක් එනවනේ. අවසරනේ තියෙන ප්‍රශ්නේ. දැන් දුකක් ආවම සතුට වෙන්න බැරි ප්‍රශ්නයනේ මෙතන තියෙන්නේ. අපි ක්‍රමයක් අහගත්තොත් කාගෙන් හරි සතුටට සතුටු වෙන්නත් දුකට සතුටු වෙන්නත් ඒ මොකද ඒ ක්‍රමය. ඒ තමයි ඒ පෙන්නපු නිර්වාණය. සතුටට සතුටු වෙන්නත් දුකට සතුටු වෙන්නත් මා ඔබට කියන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මෙහි කම්පාන වෙ සිටි. සතුටේදී දුකේදී දෙකේම සතුටු වේ. එතකොට ජීවිතයේ 아무ත සදාතනික සුවයකට, සහනයකට, ශාන්තියකට පත් වෙනවා. ජීවිතය තුළ ධර්මය සොයන මිනිසු ධර්මය කියලා හොයන්නේ බොරුවක්. මිනිසු පොත්පත් කටපාඩම් කරනවා. ධර්ම පුස්තක ඔළුවේ තියාගෙන යනවා. ධාතු කරඬු වඩම්මනවා තට්ට යනකම්. ඒත් ඔවුන් නිවන් දකින්නේ නැහැ. ඔවුන් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි කරන සමහර දේවල් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ තමයි ඒවයි දහමක් නැතිකම්. අපි බාහිර ක්‍රියාකාරකම් කළාට ඒ බාහිර ක්‍රියාකාරකම විපස්සනාව වෙන්නේ නැව නොතන තියෙන ප්‍රශ්නය. ජීවිතයේ සිදු කරන සෑම ක්‍රියාකාරකමක්ම විපස්සනාවක් ලෙස පෙනෙනවා නම්, වැඩෙනවා නම්, දකිනවා නම්, දැනෙනවා නම් ඔහු නිවන් දකිනවා. නිවන් දකින එක අමාරු නෑ. දැන් හැමෝම මන්දෝත්සාහී කරලානේ තියෙන්නේ සමාජයේ විසින්. බණ අහලා 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 අහපු හැම බණේම මොකද්ද කිව්වේ? නිවන් දකින්න බෑ කිව්වා. මුළු බණේම නිවන් දකින්න බෑ කියනවා. ඊට පස්සේ බණ ඉවරුනහම කියනවා නිවන් සැප ලැබේවා කියලා. ගහන්න හිතන පොල්ලක් අරගෙන අර කීරේ වැහුණා. මුළු බණටම කියනවා බෑ කියලා. ඉවර වුණහම කියනවා නිවන් සැප ලැබේවා. පරස්පරයි. ප්‍රතිවිරුද්ධයි. බැරි නම් බෑ කියපල්ලා. පුළුවන් නම් පුළුවන් කියපල්ලා. දෙකෙන් කායි. මං කියනවා පුළුවන් කියලා. මං අනිත් පැත්තට කියනවා. මං කියනවා ප්‍රාර්ථනා කරන්න ඕනත් නෑ කියලා. ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. අවුරුදු 80ක් වෙච්ච වයසක මවක් සිටිනවා. ඒ මව මෙසේ ප්‍රාර්ථනා කරනවා. මට නියුන් දරුවන් ලැබේවා කියලා. ඇය ප්‍රාර්ථනා කරනවා එහෙම. හැමදාම උදේ නැගිටලා කියනවා මට නියුන් දරුවන්, කියන්නේ ළමයි දෙන්නෙක් එකපාරට ලැබෙන්න කියලා ඇය ප්‍රාර්ථනා කරනවා. නියුන් දරුවන් කෙසේ වෙතත් ඇයට මිනි පෙට්ටියක් නම් හම්බ වේවි. මම මේ කියනවා කල්පනා කරලා බලන්න. ඒ ප්‍රාර්ථනාව හරියන්නේ නැහැ. ඒක නිකන් වචන ටිකක් විතරයි. ඒ වගේ මිනිස්සු හැමදාම කරේ. මිනිස්සු නිවන පතනවා. පතපතා ඉන්නවා. ලබන්නේ නැහැ කවුරුත්. මම ඔබට කියන්නේ ඔය බොරු කාර්යයන්ගේ බොරු වලට අහු වෙන්නේ නැතුව දැන්වත් ජීවිතේ ඇත්ත හොයාගෙන යන්න කියලා. දැන් ජීවිතෙන් භාගයක් තුන් කාලක් ගෙවිලා ඉවරයිනේ. තව කාලයි ටිකයි තියෙන්නේ.
ඔය කාල ටිකෙත් එක එක පචකාරයෝ බොරුකාරයෝ අල්ලගෙන. ඒව පස්සේ ගියෝතින් තමුන්ට කවදාක්වත් සහනයක් සැනසෙල්ලක් නැහැ. මං කියන්නම් නිවන් දකපු කෙනෙක් හොයාගන්න විදිය. ඒක විතරක් මතක තියාගෙන යන්න. එයාට මුළු සමාජෙම විරුද්ධයි. මීට අවුරුදු 2600කට කලින් ලෝකෙ පහළ වෙච්ච සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරන්ට සමාජයේ මිනිස්සු ගෞරව කළාද විරුද්ධවාදීකම් කළාද? ඇයි ඒ? උන්වහන්සේ නිර්වාණය අවබෝධ කළ නිසා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට මිනිස්සු පුද පූජා කළා වගේම ටොකුත් දැන්නා. මුගලන් මහරහතන් වහන්සේට ගෞරව දැක්වුවා වගේම ඝාතනයත් කළා. මේ කියනවා තේරෙනවද? ඇයි? උන්වහන්සේලා සියල්ලෝම නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂයට ගත උතුම්මෝ නිසා. ඒක තමයි ඒකෙන් තමයි හොයාගන්නේ. එතනින් තමයි අල්ලගන්නේ. වෙන කිසිම කාරණයකින් අල්ලන්න බෑ. දැන් ඕගොල්ලෝ කොහොමද දන්නේ මම කියන එක හරිම නිවනද කියලා? ඕගොල්ලන්ට බලන්න තියෙන භෞතික සාක්ෂියක් වශයෙන් මට මිනිස්සු බයිනවනම්, දොස් කියනවනම්, අපහාස කරනවනම් ඒ කියන්නේ මං කියන එක හරි. එච්චරයි බලන්න තියෙන්නේ. යම් දවසක මිනිස්සු මේ ඔක්කොම එකතු වෙලා මට ගෞරව කරන්න පටන් ගත්තොත් එදාට මං කියන එක වැරදි. ඒ කියන්නේ මම ජීවත් වෙලා ඉන්නකම්ම කිසි කෙනෙක් සියල්ලෝම සියලු දෙනාම ගෞරව කරන්න එහෙම අවශ්‍යත් නැහැ. මම ඒකයි කියන්නේ බනහල්ලා මට කියලා. මට නින්දා කරපල්ලා. මට අපහාස කරපල්ලා. මට අපහාස කරනවා කියන්නේ මාත් අර කාගේ જાතියෙක් කියලාද? මීට අවුරුදු 2600කට කලින් ජීවත් වෙච්ච වර්ගයයක කෙනෙක්. මතක තියාගන්න ඔය ලබාගත් ජීවිතේ වාසනාවන්ත කරගන්න. අඩුම තරමේ ශ්‍රෝතාපන්න වෙන. දැන් ඔය දේශනාවල් අපි හොඳට කියවලා බලනකොට අපිට පේන කාරණයක් තමයි බුදුදහමේ පරමාර්ථය වෙලා තියෙන්නේ ගිහියා සෝවහන් කරන එක. ගිහියෙකුට රහත් වෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක නොසිතිය යුතු කරුණක්. මේකයක් අමාරුයි. හැබැයි ගිහියෙකුට සෝතාපන්න වෙන්න බැරි කමක් නැහැ. ලේසියෙන්ම පුළුවන්. සකෘදාගාමි වෙන්නත් පුළුවන්. අනාගාමි වෙන්නත් බැරි කමක් නැහැ. රහත් වෙන්න තමයි ටිකක් අමාරු. අමාරු මේ කියලා කියන්නේත් නැහැ. අපි ඉස්සෙල්ලා මේකේ මුල් පියවර එපයි හදාගන්න. මුල් පියවර පරිපූර්ණ වශයෙන් අපි වර්ධනය කරගන්න ඕනේ. ඉතින් එච්චරයි. සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ තපති සූත්‍රය කියලා. මේ තපති සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ශ්‍රෝතාපත්ති භාවය පිළිබඳ. කරුණු හතරක් පැහැදිලි කරලා තියෙනවා. මම හතරවෙනි එකයිද සාකච්ඡා කරන්නේ. යම් කිසි කෙනෙක් තමන් ලබාපු මනුෂ්‍යාත්ම භාවය තුළ පරිත්‍යාගශීලී වෙනවා නම් ඒ පරිත්‍යාගශීලී බව ඔහුගේ නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා සෝතාපන්න වීම සඳහා ඌට හේතුවක් වෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්න මනුස්ස දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගොඩාක් මහන්සි වෙලා ධනෙ උපයනවා. උපයලා ඔක්කොම බැංකු පොතක දාන. නාල තැම්පත් කළ තියාගෙන තව කෙනෙක් ඉන්නවා. එයාත් ඒ වගේම මහන්සි වෙනවා. ධනය උපයනවා. එයා උපයලා හොඳට කාලා බීලා නෑදෑයන්ට සලකලා යුතුකම් ඉටු කළා පින්කම් කළා ජීවත් වෙනවා. මේ වගේ මේ කණ්ඩායම් දෙකේම මිනිස්සු ඔයගොල්ලෝ සමාජයේ දකින්නවා ඇති. කොබලන් අතොස්සන්න මේ උපවහන්ස කියන වර්ග දෙකේ අපි දැකලා තියෙනවා. සමහරු මා එකතු කර කර ගොඩ ගහ ගහ ඉන්නේ හොඳට ජීවිතේ විඳිනවා. සමහරු විඳින්නේ නැහැ විඳින ලෑස්ති. ඔව් එකතු කරගෙන ඉන්නවා. මේ දෙගොල්ලෝ දිහා බලලා බලන්න සතුටින් ඉන්නේ කවුද කියලා. මේ දෙගොල්ලන්ගේ දැන් මේ දෙගොල්ලෝ කිසිම නිවනක් දන්නේත් නැහැ. කිසිම දහමක් දන්නේත් නැහැ. මේ දෙගොල්ලන්ට ආගමකුත් නැහැ. ඒගොල්ලෝ ආගමක් ගැන අහලත් නැහැ කියලා අපි හිතමු. වැද්ද දෙන්නෙක් කියලා හිතමු. එක වැද්දෙක් සත්තු මරලා අර පළතුරු අරෝ මේව කඩලා කන්නේ බොන්නේ නැතුව ඔක්කොම හංගගෙන තියන්නේ. අනිත් වැද්දා ඒ එකතු කරගත්ත පළතුරු අරව මේවා ඔක්කොම හොඳට කාලා බීලා සතුටින් ජීවත් වෙනවා. ඒ වැද්දන්ගේ යාළුවන්ටත් දෙනවා, අරගොල්ලන්ට දෙනවා, නෑදෑයන්ට දෙනවා, තාපසයන්ට දෙනවා, පූජකයන්ට ඔක්කොටම හොඳට සලකගෙන මේ වැද්ද ඉන මං අහන්නේ මේ වැද්ද දෙන්නගෙන් සතුටින් ඉන්නේ කවුද කියලා. ඈ එතකොට මේ සතුටින් ඉන්න වැද්දට ආගමක් තිබුණාද? නැහැනේ. ආගම ඉගෙනගෙන තිබුණාද? මොකක්වත් දන්නේ. එයා එක දෙයක් දැනගෙන හිටියා. මොකද දැනගෙන හිටියේ? එයා ඒ දේ වචනාර්ථ වශයෙන් නොදැනගත්තට ප්‍රායෝගික පුහුණුවක් වශයෙන් එයාට ලැබිලා තිබුණා. මිනිස්සු හැමතිස්සෙම වර්තමාන ජීවත් නොවි අනාගතයේ ජීවත් වෙන්න එකතු කරන්නේ ඒ මිනිස්සු තදබල හිරවෙච්ච අනාගතයක් හදාගෙන ඉන්න නිසා. මං කියන එක පැහැදිලිද?
ඒගොල්ලෝ හැමතිස්සෙම කල්පනා කරනවා අද කාලා වැඩක් නැහැ හෙට කන්න තියෙන්න එපා. ඊට පස්සේ හෙට කියනවා හෙට කාලා වැඩක් නැහැ. අනිද්දාට ඕනනේ. දැන් මං අහන්නේ මේ මනුස්සයා කන්නේ කවුද කියලා. කවදාකවත් කන්න හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම එකතු කරන තණ්හාවෙන්. ඔක්කොම එකතු කරන ලෝභකමෙන්. ඔක්කොම එකතු කරන ආසාවෙන්. එකතු කොල්ලා එකතු කොල්ලා එකතු කොල්ලා එකතු කොල්ලා. විඩාවටපත් වෙනවා. එයාට සතුටක් නැහැ ජීවිතේ. මං කියන්නේ මේ වැද්ද දෙන්නයි කතාව මේ වැද්ද දෙන්න කිසිම දහමක් දැනගත්තේ හිටියේ නැති වුණාට මේ වැද්ද දෙන්නට මේ දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණා අර සතුටෙන් හිටපු වැද්දාට. එයා සතුටෙන් හිටියා. එයා හොඳට ආහාර ගත්තා. එයා එකතු කරන්න ගියේ නෑ ඕනවට වඩා. ඒ එකතු කරන්න යාම තුල දැනෙන්නේ විඩාවක්. එකතු කරන එක නෙමෙයි අමාරු. එකතු කරගත්ත ඒවා බලා ගන්න එක. කව බලන්න මේ කියන එක තේරෙන අය. එකතු කරන එක අමාරු නෑ හිතට දැනෙන්නේ සතුටක් එකතු කරනකොට. හැබැයි හාමුදුරුවනේ එකතු කළා ඉවර වෙලා රකින්න යනවනේ. හරි අමාරුයි. කූඩෙකට දොඩම් එකතු කරනවා වගේ. මෙහෙන් දානකොට අරහෙන් වැටෙනවා. එහෙන් දානකොට මෙහෙන් වැටෙනවා. දැන් මං අහන්න එකතු කරනවද සතුටින් ඉන්නවද කියලා. සතුටින් ඉන්න ඉගෙන ගන්න. දැන් මම මේගොල්ලන්ට කියනවා එකතු කරන්න එපා ඔයගොල්ලෝ සතුටින් ඉන්න කියලා. ලැබෙනවා භුක්ති විඳින්න. ආහාර ගන්න. මොකද අපි දන්නේ කොහොමද මේ අවසාන දවසද යයි කියලා? පේරෙනවද කියන්න පුළුවන්? මරණය ගැන පේනවද කාටවත්? නෑ. සතුටින් ඉන්න. යහපත් දේවල් කරන්න. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං. කුසල් කරව්. බඹසර හැසිරෙව්. ලෝකේ නැහැ නොමියන කෙනෙක්. කුසල් කරව්. බඹසර හැසිරෙව්. ලෝකේ නැහැ නොමියන කෙනෙක්. ලෝකේ අමරණීයත්වයට පත් වෙන අය නැහැ. ඒ නිසා ඒක කුසල් පිරිය යුතුයි. බඹසර හැසිරිය යුතුයි. භ්‍රමචාරීව සිටිය යුතුයි. කුසල් වැඩිය යුතුයි. අන්නේ මාර්ගය තමයි ලෝකෙට බුදුරු පෙන්වන මාර්ගය. මොකද්ද මාර්ගය? කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචරියං නත්ති ජාතස්ස අමරණං. කුසල් කරන්ඩ බඹසර හැසිරෙන්න. මේ ලෝකේ මරණයට පත් නොවන කිසි කෙනෙක් නැහැ. ඔන්න ඕක මතක තියාගත්තා නම් හරි. දැන් ඔක කියන්නේ කුසල් කරන්ඩ බඹසර හැසිරෙන්න ලෝකේ මරණයට පත් නොවන කිසි කෙනෙක් නැහැ. අමරණීය නොවන අය නැහැ. දැන් ඒතර කුසල් කළොත් බඹසර හැසිරුණොත් අන්න එතකොට අමරණීය වෙනවා. දැන් අපි කොහොම හරි ක්‍රමයක් හොයාගත්තොත් සෝතාපන්න භාවයට පත් වෙන්න. හරි, මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. සෝතාපන්න භාවයටත් විවිධ විදියට පත් වෙන්න පුළුවන්නේ. විවිධ පාරවල් තියෙනවා. මම මේ කිව්වේ අද කියන්නේ කෙටිම කෙටි පාරක්. යම් කිසි කෙනෙකුට හැකියාවක් ඇත්නම් ඔහු සන්තකයේ ඇති සියල්ල අතහැර දමන්න එකවර ඔහු ඒක්ෂණයෙහි සෝතාපන්න වන්නේය. මේ කියපේක තේරුණාද? ඔහු සන්තකයේ ඇති සියල්ල එකවර අතහැර දැම්මොත් ඔහු ඒක්ෂණයෙහිම ඒ කියන මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම. හරි, දැන් අපි ඔබහන්සේ කියපේ ගැහුවා. දැන් අපි තව මොහොතකින් මම මේ සියලු දේ අතහැර දානවා. ඔහු සියලු දේ භෞතිකව අතහැර ඔහු ආධ්‍යාත්මයේ මතක සටහන් වශයෙන් විතුරු කරගත්තොත් මා කියනවා ඔහු සැබෑවටම අත් නොහැර සිටින්නෙක් කියලා. ඔව් ඇත්තරල නැහැ. එයා භෞතිකව අතහැරලා. හැබැයි සිතේ සටහන් වශයෙන් තියාගෙන. මා ඔබට කියන්නේ අනිත් පැත්ත. මා ඔබට කියන්නේ භෞතිකව තිබෙන්න හැර සිතෙහි සටහන් අතහැර දමාපන්න. අර සටහන් අයින් කරන්නේ. සටහන් අයින් කරාද කියලා දැන් හොයාගන්නේ කොහොමද? දැන් මේ එතන ගොඩක් දේවල් තියෙනවා. දැන් මට දැනගන්න ඕන මම මේ දේවල් කරේ සටහන් තියාගෙන ඉන්නවද කියලා ආධ්‍යාත්මීය වශයෙන්. ඒ සටහන් තියාගෙන හිටියොත් මං එන්නේ වන්මග දකින්න බෑ මට. දැන් මොකක් හරි හේතුවක් නිසා මේක නැති වෙනවා මේ මල්වට්ටිය. මම මොකක් කරායිද? මං සතුටු වෙනවා. මොන මල කරදරයක්ද ඕක තියෙනකන් උදේ පාන්දර මගෙන් ඇවිල්ලා ඉල්ලනවා. ආය හවසරගෙන ඇද්දෙනවා. ඕක මට කරදරයි. මමත් හිත හිත හිතිය ඕක මොකෙක් හරි හොරෙක් ගෙනියනවා නම් හොඳයි කියලා. මොකද මට එතකොට නිදහසේ ඉන්න පුළුවන්. අන්න දැක්කද හිතර විදිය? දැන් ඕගොල්ලෝ හිතන්නේ කොහොමද? බලන්න අපරාධ ලක්ෂ කීයක්ද? ආය හදන්නේ කොහොමද? මේ අපි දෙගොල්ලෙක්. දැන් නැති වෙලා ඉවරයිනේ. නැති වෙලා ඉවර වෙච්ච මල් වට්ටියට අඬලා වැඩක් තියෙනවද?
අඬල වැඩක් නෑ. ඒකට ශෝක වෙලා වැඩකුත් නෑ. හඬා වැළපිල වැඩකුත් නෑ. ඒකට සතුටු වෙන්න. ප්‍රශ්න තියෙන්නේ ඊට පස්සේ අහනවා දැන් ඔබ වහන්සේ නම් කියයි ඕම කරන්න කියලා. අනේ ඕකට සතුටු වෙන්නේ අපි කොහොමද? අන්නේ ක්‍රමේ හොයාගන්න. ඒක උනේ මෙහෙමනේ. පොඩි කාලේ ඉඳලා ගෙදරින් ඉගැන්නුවා නැති වෙච්ච දේවල් වලට දුක් වෙන්නේ කියලා. ඔබට ගුරුවරයෙක් හම්බුනේ නැහැ ජීවිතේදී, ඒකේ අනිත් පැත්ත කියා දෙන්න. හම්බුණා නම් ගුරුවරයෙක් මේ වගේ කෙනෙක් නැති වෙච්ච දේවල් වලට සතුටු වෙන්න. එතකොට පොඩි කාලේ ඉඳලා යා ඉගෙන ගන්නෙ මොකද්ද? නැති වෙන දේවල් වලට, අහිමි වෙන දේවල් වලට සතුටු වෙන්න ඉගෙන ගන්න ඔය ළමයා. දැන් මේ ළමයින්ට එහෙම ගුරුවරයෙක් හම්බෙලා නැහැ. මං කෙනෙක් තේරෙනවද? දැන් අද ඉඳලා එක්කර අහිමි වෙච්ච දේවල් වලට සතුටු වෙන්න පුළුවන් නම් ඔබ ළඟ බොහෝ මතක සටහන් ඉවත් වී ඇත. භෞතිකත්වයේ පිළිබඳව මතක සටහන් ඉවරයි. ඒ මතක සටහන් අයින් වෙන්න අයින් වෙන්න අර අපි දැන් අපි හැමෝම දිග අනාගතයක් නිහඳන් ඉන්නේ. අර මම දැක්ක පහුගිය දවසක මහත් එක්ක ඇවිල්ලා කිව්වා මේ එක අම්මන්ටි කෙනෙක් ඉන්දියාවේ ගිහිල්ලා බුද්ධගයා ගිහිල්ලා ඔක්කොටම ගෙනලා තියෙන මොනවද දන්නව? මැරුණා මන් දන්න සාරියක්. දැන් මට තිවිච්ච ප්‍රශ්නේ එක කියනකොට මං ඇහුවේ ඇයි මහත්තයෝ ප්ලේන් එක කඩා වැටුණානේ? ඒක ඔහෙදි මැරුණා. අනිකෝක දැන් ගෙදර ගෙනත් තියලා නිදා ගන්නුනේ. රෑ මැරුණා. එතකොට කොහොම මේ කියන්නේ? මෙන්න මේක මැරුණහම මට අන්දෝපන් කියලා. පිස්සු. ඕන එකක් අන්දව ගනිලා. එපා නම් කපලා දාපල්ලා බල්ලන්ට. මං කියනවා තේරෙනවද? බොරු වැඩ. ඔය කිසි දෙයකට අහු වෙන්න එපා ජීවිතේ. හිර වෙන්න එපා ජීවිතේ. නිදහසේ සිටින්න. බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න. මිනිස්සු භෞතිකත්වයට ඕනවට වඩා බැඳෙනවා. මිනිසුන්ට අතාර ගන්න ආත්ම ශක්තියක් නැහැ. කල්පනා කරන්න ඔබේ කුඩා අවදිය පිළිබඳ මොනවද තිබුණේ? කිසි දෙයක් නැහැ. සතුට විතරක් උතුරලා ගිහිල්ලා තිබුණා. එච්චරනේ මතක? කිසි දෙයක් තිබුණ නැහැ. සතුට විතරක් උතුරලා ගිහිල්ලා තිබුණා. කිසි දෙයක් දැනුනේත් නැහැ. දැනුනට ග්‍රහණය කරන්න ඕන වුණෙත් නැහැ. දෙමව්පිය බලෙන් ග්‍රහණය කරවන්න ඉගැන්නුවා. එදා ඉඳලා දැන් බලන්න, සාමාන්‍යයෙන් ඔයා සති දෙක තුනේ මාසෙ වගේ ළමයි ලෙඩ වුණාම දෙමව්පියෝ බෙහෙත් පොනෝනේ. ඒ බෙහෙත් දිය කළා අර පොඩි හැන්දකින් නෙපවන්නේ. ඒ ළමයා බෙහෙත් බොනෝනේ. බෙහෙත් බොනකොට ළමයාගේ මූණේ මොනවද තියෙන හැඟීම්? අපි දන්නේ ඇඹුල් බෙහෙතක් කියලා. කිසි හැඟීමක් නැහැ. දැකලා නැද්ද? අපි හිතමු සීනි දාපු බෙහෙතක් කියලා. එතකොට ළමයා බොන්නේ මොනවද? ඒත් කිසි හැඟීමක් නැහැ. ප්‍රතිචාර දක්වන්නේ. ඒ කියන්නේ යා මේ සීනි රස ඇඹුල් රස තවම තදින් ග්‍රහණය කරගෙන ඉතින් ඒ වගේ වුණා නේ ඉවරයි. ඕන මලජරාවක් කන්න පුළුවන්. මේ කියන එක තේරෙන්නේ නැද්ද? හිත හයියයි. හිත හයියයි. දවසක් රට්ටපාල තෙරුන් වහන්සේ, රට්ටපාල රහතන් වහන්සේ පිළිසිඟා ගියා. උන්වහන්සේගේ ගේ ළඟින් ගියා. උන්වහන්සේ පොසත් කෙනෙක්. උනාසේ ගෙදෙට්ට විරුද්ධ වෙලා මහාන වුණා. ගෙදරින් කැමති වුණේ නැහැ මහාන වෙනවා. මාන්වච දවස් ඉඳලා ගෙදර අය කිව්වා තට්ටේ බාපු ශ්‍රමණේ ගියොත් අහල පහලින් එන්න දෙන්නපා අපේගේ පැත්තටවත් කියලා. ගෙදර වැඩ කරන්න ඇට කියලා තිබුණා. අවුරුදු ගානකට පස්සේ රට්ටපාල තෙරුන් වහන්සේ තනින් යනවා. ඒ ගෙදර වැඩකාරිය පිළුම් වෙච්ච පිට්ටුවක් විසි කරන්න ගෙනියනවා කුණුගොඩට. ගෙනියනකොට දැක්ක ශ්‍රමණෙක් පිට්ටුව මම විසිකන්නවද? කොමත් විසිකන්න පිට්ටුවනේ මේ ශ්‍රමණයාට දෙනවද? සාමාන්‍යයෙන් ওই කාන්තාවන්ගේ ටිකක් හිත උණු වෙනෝනේ. මොකද්ද කළේ? අර ගෙදර මහත්තයලට නෝනලාට හොරා මේ කාන්තාව තීරණය කළා පිළිම් වෙච්ච පිට්ටුව රට්ටපාල මහරහතන් වහන්සේට පිළිගන්නන කවුද කියලා දන්නේ. පිළුම් වෙච්ච පිට්ටුව පාත්‍රයට දාලා මූණ බැලුවාම කවුද? ගෙදර මේ මහත්තයලගේ පුතා. යාඳුර ගත්තා, තේරුම් ගත්තා. ගිහිල්ලා කිව්වා පුතා වගේ කෙනෙක් ඇවිල්ලා මම දැනගෙන හිටියේ නෑ මං අර විසි කරන්න ගියපු පිට්ටුව මං උන්වහන්සේට ඕගොල්ලන්ට හොරාට පූජ කළා. අන්න උන්වහන්සේ එළියට විලදගෙන පිළුම් වෙච්ච පිට්ටුව අල්ලනවා. කවුද උන්වහන්සේ? උනාසිර හතෙක්. විශේෂතාවය දකින්න යන්නේ නැහැ
අනවශ්‍ය තැන්වල. දසක් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිසිඟා වඩිනවා. ලාදුරු රෝගියෙක් ළඟට ගියා. ලාදුරු රෝගියා වහන්සේට බත් බෙදුවා. ලාදුරු රෝගියාගේ ඇඟිලි ගැලවිලා බතට වැටුණා. දැන් පාත්‍රයේ ඇඟිල්ල තියෙන්නේ මොකක් ඇතුලේද? මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ පාත්‍රයේ ඇතුලේ ඇඟිලි බතුයි ඔක්කොම තියෙනවා. දැන් ඔබනම් කරන්නේ මොකද්ද? කොබලන්නේ බත් කන අය. ලාදුරු රෝගියාගේ ඇඟිල්ල පාත්‍රයේ ඇතුලේ. මං අහන්නේ දැන් ඒ බත් කන්නේ කවුද කියලා? මේ ඉන්න අයගේ කවුරුවත් කන්නේ. ඒ උනාස කළේ මොකක්ද දන්නවද? ධාර ඇඟිල්ල පැත්තකින් තියලා ධාරේ වැරදුවා. එයා රහතෙක්. දැන් මේ කියනවා තේරෙනවද? කිසි දෙයකට වටිනකමක් දෙන්නේ නැහැ. ජීවිතේ කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ජීවිතේ හැම දෙයක් දිහා වෙනස් විදිහට දැකලා බලලා අවබෝධ කරගන්න. ඔන්න ඔතන තමයි මේ ධර්ම මාර්ගයේ අවසානය. මනුස්සයෙකුට එන්න පුළුවන්. මනුස්සයෙකුට ඥාණය වඩවන්න පුළුවන්, ඥාණය වර්ධනය කරවන්න පුළුවන් සීමාවේ උච්චම සීමාව. කියන්නේ මේ මනුස්සයාට තියෙනනේ සුපිරි ඥාණයක්. ඥාන දෙකක් තියෙන එකක් තමයි සාමාන්‍ය ඥාණය. සාමාන්‍ය ඥාණය කියන්නේ ඒක අවශ්‍යයි ඉගෙන කියා ගන්න, ගෙදර දොරේ වැඩ කර ගන්න, පාර තොටේ ඇවිදින්න, වාහනවල හැප්පෙන්නේ නැතුව ගමන් කරන්න, ඒවටත් ඥාණයක් තියෙන්න ඕනනේ. මේ තමයි සාමාන්‍ය ඥාණය. තව එකක් තියෙනවා සුපිරි ඥාණය කියලා. සුපිරි ඥාණය ඕන නිවන් දකින්න. සුපිරි ඥාණය නැති කෙනෙකුට ඒ නිවන දකින්න අවබෝධ කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න හැකියාව නැහැ. හැබැයි සමාජයේ ඉන්න මිනිස්සු 100ක් ගත්තොත් 100න් 95කටම තියෙන සාමාන්‍ය ඥාණය. 5 දෙනෙකුට විතර තියෙන සුපිරි ඥාණය. ඒ සුපිරි ඥාණය තියෙන 100ක් ගත්තොත් 5යි ඉන්නේ. ඒ 5 දෙනා තමයි අපේ ශ්‍රාවකයෝ. මේ කියන එක තේරෙනවා. ඒගොල්ලන් සුපිරි ඥාණයක් තියෙන ඒගොල්ලෝ කල්පනා කරන ජීවිතය ගැන. ඒගොල්ලන්ගේ ජීවිතයේ දිනදා වෙන සිද්ධිත් එක ඒගොල්ලෝ හිතනවා මොකක් හරි අඩුවක් තියෙනවා අපේ ජීවිතේ. අපි මෙහෙම හිතනවා මෙහෙම වෙන්නේ නැහැ. මෙහෙම හිතුවා මෙහෙමයි උනේ. මේ විදිහට කල්පනා කළාට අන්තිමට මේ විදිහ සිද්ධ වුණා. මොකද්ද අඩුවක් ජීවිතේ තියෙනවා. මේ අඩුව සොයාගෙන මම යන්න ඕන. මට මේ අඩුවත් එක ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ ඥානවන්තයි. ඒගොල්ලෝ ඒක සොයනවා. ඒගොල්ලෝ ගවේෂණය කරනවා. ඒගොල්ල සොයලා සොයලා ගවේෂණය කළා ඒ කියන දේ හොයා ගන්නවා. ඒ තමයි නිවන. එදා ඉඳලා ඒගොල්ල පිරීලා සතුට ඒගොල්ල තුල උතුරා යනවා. ඒගොල්ලන්ට කිසිම අසහනයක් නැහැ. අසතුටකුත් නැහැ. ප්‍රීතියෙන් ඔද වැඩි ගිහිල්ලා. ඒතර ඒගොල්ලන්ට තේරෙනවා මෙහෙම මම මේක තමයි හෙව්වේ. මං ජීවිතේ පුරාම හැමතැනම ඇවිද ඇවිද මට මෙන්න මේක තමයි හොයා ගන්න බැරි වෙලා තිබුණේ. මං ඒක හොයාගත්තා. අන්න ඒගොල්ල නිවන් දැක්කා. දැන් ඒගොල්ලෝ නිවන් දැකලානේ. දැන් අන් දෙකක් එනවද නිවන් දැක්කාම? අඳුර ගන්න බෑ. ඔතනනේ තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලෝ සෝතාපන්නයි. ඒගොල්ලෝ ආර්ය මාර්ගයේ තේරුම් අරගෙන හැබැයි කාටවත් අඳුරන්න බෑ. අඳුරන්න බැරි වුණාට නිවන් දැකලා නැද්ද? නිවන් දැකලා. දැන් ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කෑ ගහලා කියනවා අපි ඒක දැක්කා කියලා. අපි ඒක දැක්කා. අපි ඒක සොයාගත්තා. අපි සදාතනික සහනයට පත් වුණා. අපේ අසහනය අවසන් දැ. අපේ විඩාව අවසන්. අපේ හිත පිරිලා ගියා. එක පාරටම අර දැනිච්ච අඩුව වැහිලා ගියා. අපි සදාතනික වුණා. ඔන්න ඔතෙන්ට එන්නයි වෑයම් කළ යුතු ජීවිතේ. ඔන්න ඔතෙන්ට එන්න වෑයම් කළ යුතු. එහෙම නැතුව බොරුවට මේ පොය දවස එනකම් මේක මේ සිල් දෙදි හතර වටේටම පොරෝ ගන්නවා. ඇස් දෙක පේරෙන්නේ නැති වෙන්නේ ඉඳලාම පොරෝ වුණා. උදේ ඉඳලා හැන්ද වෙනකම් වාඩි වෙලිනව හෙල්ලෙන්නේ නැතු කියන ඔක්කොම බණවලට සාදු කියන. දේවදත්ත කල්පෙරළුවක් වහා මේකටත් සාදු කියන. ඕම කියලා 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 හවස ගෙදර යනවා. ඇහුවාම කියනවා සිල් ගත්තයි. මං අහන්නේ මේ කරන බොරුව, මේ කරන මුලාව තුලින් ඇත්තම මුලා වෙන්නේ කවුද කියලා. ඕගොල්ලෝ මුලාවටපත් වෙනවා. ජීවිතය ඇත්ත සොයන්න පටන් ගන්න. ගවේෂණය කරන්න පටන් ගන්න. කිසි කෙනෙක් කිව්වට පිළිගන්න එපා. ඇහින් දැකලා කනින් අහලා දැනුනොත් පමණක් පිළිගන්න. ඒකයි බුද්ධ වචනය. ඒකයි බුදුරු පෙන්වන මාර්ගය. මෙන්න මේ විදිහට හිතන්න පටන් ගත්තාම ජීවිතය හරි සැහැල්ලු වගේ දැනෙන්න පටන් ගන්නවා. සුන්දර වගේ දැනෙන්න පටන් ගන්නවා. මේ හැමෝගෙම හිතේ තියෙන හිඩසක්. ඒ හිඩස නිසා තමයි චේන්ජ් එකක් වෙනසක් සොයන්නේ. කොබලන්න වෙනසක් සොයන යතුස්ස. අපි වෙනසක් සොයනවා. අපිට එක දිගට රතුබත් කෑවොත් ඊට පස්සේ දවසට ෆ්‍රයිඩ් රයිස් කන්න හිතෙනවා. අපි එක දිගට ෆ්‍රයිඩ් රයිස් කෑවොත් ඊට පස්සේ රතුබත් කන්න හිතෙනවා.
අපි එක දිගට මාසයක් වැඩ කළොත් ඊට පස්සේ අපිට කොහරි ඇවිදින්න යන්න හිතෙනවා. කොබලා නේම ඉතරයි අතුස්සන්න. එන මොකක් හරි ඔය ඕකේ අවුලක් තියෙනවා. දැන් මම මේ කියන දේ ඔය හිතන කල්පනා කරන විදිය මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම වුණොත් දැන් අපිට කිව්වොත් නියෝගයක් දීලා අවුරුදු 100ක් එක තැන ඉන්න ඕන. ඉන්න පුළුවන්ද බැරිද? කොබලා බැරිය අතුස්සන්න. අවුරුදු 100ක් එක තැන ඉන්න ඕන. හැබැයි මං කියන මාර්ගය සාක්ෂාත් කරලා අවසන් කළොත් පුළුවන්. පොඩි ළමයෙක් ගෙනල්ලා මෙතනින් තියලා කියනවා අවුරුදු 100ක් ලොකු වෙන්නේ නැතුව එක තැන ඉන්න ඕන කියලා. ඒක ඉන්නවද නැද්ද? එයා රාගෙට ඉන්නේ. එයාට කාලය තේරෙන්නේ නැහැ. එයා සාපේක්ෂතාවයන්ට මේ භෞතික ලෝකෙට අහු වෙනකොට තමයි එයාට කාලය දැරෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි කාලය දැරෙනකොට තමයි හිතේ අර හිස් බව, විඩාව, ගැස්ම ඇති වෙන්නේ. මේ කියන එක තේරෙනවද? කාලය දැනෙන්නේ නැත්තම් හිස් බව නැහැ, විඩාව නැහැ, ගැස්ම නැහැ. යම්කිසි කෙනෙක් ඒ කියන ආර්ය මාර්ගයේ රහත් බව ප්‍රත්‍යක්ෂ කළොත් එයාට විඩාව නැහැ, හිස් බව නැහැ, ගැස්ම නැහැ. එයා හරි අමුතු තත්ත්වයකට පත් වෙනවා. ධීර කියන්නේ ඒකයි ඒගොල්ලන්ට. නිබ්බන්ති ධීරායතායන් පදීපෝ. ධීර තත්ත්වයට පත් වෙනවා. ඒ ධීර තත්වයට පත් වුණාම ඒගොල්ලෝ අමුතු සන්තෝෂකින් පිරී ගිහිල්ලා. ඒ සන්තෝෂේ කොලාවක්වත් අඩු වෙන්නේ නැහැ. එකම සන්තෝෂයකට පත් වෙලා. අන්න ඒක තමයි නිවන. එතෙන්ට එන්න නම් දැන් මේකේ මුල් පියවර කොහොමාරි අපි හදා ගන්න ඕන. මාර්ගයට ඇතුළු වීමක් නොපෙනෙන තැන මාර්ගය අවසන් කිරීමක් නොපෙනේ. ඉස්සෙල්ලා මේ මාර්ගයට ඇතුල් වෙන්න ඕන. සෝවාන් වෙන්න ඕන. සෝවාන් වෙන්න පුළුවන්. මං එකට කියන මාර්ගය හරියටම කියනවා. ඒ මාර්ගයේ අඩුවක් දෝෂයක් තියෙයි කියලා කිසිම දෙවියෙකුටවත්, මිනිස්සුෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් වෙනම කිසිවෙකුට ඒකේ අඩුවක් පෙන්වන්න බෑ. කිසි කෙනෙකුට තර්ක කළා, වාද කළා ඒ මාර්ගයේ දෝෂයක් තියෙයි කියලා කියන්න බෑ. ඒක තමයි පෙර බුදුවරු පෙන්නපු ආර්ය මාර්ගය. ඒ නිවන් මඟ. ඒ මාර්ගය හරියටම හරි. හැබැයි මාර්ගේ හැමදාම අලුත්. ඒ මාර්ගේ මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ හැමදාම අලුත් විදියට. මිනිස්සු ආගම කියලා බලාපොරොත්තු වෙන්නේ පරණ දෙයක්. අන්න ඒ නිසා මිනිස්සු පිළිගන්නේ නැහැ. කලක් ගිහිලා පරණ වෙනකොට පිළිගන්නවා. එතකොට මාර්ගේ නැහැ. ඔතන තමයි වෙන හැමදාම අවුල. ඒකයි මේ ලෝකෙ මෙච්චර මිනිස්සු මේ සසර දුක විඳින්නේ. නැත්තම් බොහෝ දෙනෙක් මේ සසර දුක අවසන් කරනවා. ජීවිතේ ඔබට පුළුවන් වෙන්න ඕන ඔබ සතු සියල්ල උනත් අතහැරලා දාලා යන්න. එතකොට ඔබ මේ මාර්ගේ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තාන් පස්සේ ඔබට මේ කිසිම භෞතික දෙයක වටිනකමක් නැහැ. මේවා ආරක්ෂා කරන්න ඕන, මේවා රැකගෙන ඉන්න ඕන, මේවත් එක්ක අපි ජීවත් වෙන්න ඕන කියලා එකක් එයාට නැහැ. එයා ඒවා අත්හැරලා දාලා තියෙන්නේ. ඊට වඩා එයාගේ සතුට එයාට වටිනවා. සතුට වටිනවා. යම් මිනිසෙක් මේ ලබාගත්තු මිනිස් ජීවිතේ මෙන්න මෙහෙම කියනවනම් මට ජීවිතයේ හැම දෙයකටම වඩා මට මගේ සතුට වටිනවා කියලා කියනවනම් ඔහු සුදුසුයි මා කරන දේශනාවට සම්බන්ධ වෙන්න. මට මගේ ජීවිතයේ සියල්ලටම වඩා මොකක් වටිනවද? සතුට වටිනවයි කියලා එයාට කියන්න පුළුවන් නම්. එයා සුදුසුයි මා කරන දේශනාවට සම්බන්ධයි. නැත්නම් සුදුසු නෑ. අන්තිමට මේ කියන එකේ උච්චම තැනට ආහ මොකක් විතරද තියෙන්නේ? එකම සතුටක්. සතුටක් නෙමෙයි ඒකට කියන්නේ. එකම සතුටක්. ඒක මහා අමුතුයි. ඒ සතුට නැති කරන්න බෑ. මැරුවත් ඒ සතුටත් එක තමයි මරණයට පත් වෙන්නේ. මං කියන්නේ එතෙන්ට එන්න කියලා. එක සැරේට එතෙන්ට එන්න බෑ, කලක් යනවා. ඒක මේ හදිස්සියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අර පාන් ගෙඩියක් පුච්චිර වගේ පෝරණුවට දාලා. පියවරෙන් පියවර හෙමින් හෙමින් යා යුතු ගමනක් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒ පියවරෙන් පියවර යා යුතු ගමන තුල නිවන් මඟ සාක්ෂාත් කොට අවසන් කරගන්න. සසර දුක නිවා ගන්න. දැන් සසර දුක නිවා ගන්න මෙතෙක් කලක් තිබිච්ච ප්‍රශ්නය මඟ පෙන්වන්නේක් නැති එක. අපි ප්‍රාර්ථනා කළා විතරනේ. දැන් අපිත් පොඩි කාලේ පන්සල් ගිහිලා දන් දීලා අරෝමයෝ කළ මොකද්ද හැමදාම කිව්වේ? අපිට මේ පිනේ ශක්තියෙන් අපිට නිවන් සැප ලැබේවා කිය මේ හැමදාම කිව්වා. හැබැයි අපි කල්පනා කළා. දැන් අපි මෙහෙම කියනවා. පිය අවුරුද්දෙත් කිව්වා. ඊට කලින් අවුරුද්දෙත් මේක කිව්වා. දැන් මේ අවුරුද්දෙත් අපි කියනවා අපි ලබන අවුරුද්දෙත් කියාවි. හැබැයි නිවිච්ච සසර දුකක් නැහැ. අපිට තේරුණා මැරිලා උපදින බව අපිට දැනුණා. ඒක දැනෙන එකක්. සසරක් ඇති බව අපිට දැනුණා. අපි මැරෙන බව කලින් මැරිලා තියෙන බවත් තේරුණා. ඉස්සරහට මේකෙන් ගැලවුන් නැති වුණොත් ආයේ මෙරි මෙරි යන්න තියෙන බවත් අපිට දැනුණා. ඒතර අපිට ජීවිතය ගැන ඇති වුණ කලකිරීමක්.
එතකොට හිතන මේකෙන් කඩාගෙන පනින්න ඕන එළියට කොහොමාර කියලා. ඒත් ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් ක්‍රමය ඔබ ඉදිරියේ පහළ වෙලා. කේක් කන්න ආසාවෙන් අවුරුදු 100ක් විතර බලාගෙන හිටියා. කවුදෝ මිනිස්සේ ලස්සන කේක් ගෙඩියක් හදාගෙන දැන් ඔබ ඉදිරියේ ජීවමාන වෙලා. දැන් මොකද කරන්නේ? එක සැරේටම කේක් ගෙඩියට පැනලා කාගෙන 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 යනවා. ඇයි අවුරුදු 100ක්ම මේක බලාගෙන තමයි මං හිටියේ. අන්න ඒ වගේ වෙන්නේ. ඔබ ඉදිරියේ නිර්වාණය ජීවමාන වෙලා. ඔබ ඉදිරි ආර්ය මාර්ගේ පහළ වෙලා. ඒක තේරෙන්නේ නැහැ. මෝඩයෝ. ඒක තේරුම් ගත්තාම කල්පනා කරන කොහොමරි මම මේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. කොහොමරි මම මේක ගමන් කරන්න ඕන. මං සසර දුක නිවල අවසන් කළා. අජරාමර තත්වයට පත් වෙන්න ඕන. නිවන් අවබෝධ කරගන්න ඕන. මට මේ සියලු කරදර එතකොට අවසන්. නැත්තම් මේ කිසිම කරදරයකින් සදාතනික සාහනයක් නිමාවක් දකින්න බෑ. පුළුවන් නම් දැකලා පෙන්න. භෞතිකව ප්‍රශ්න විසඳලා පෙන්වන්න මට පුළුවන්. භෞතිකව විසඳලා අවසන් කරන්න බෑ. භෞතිකව කරන්නේ මොහොතට වෙලාවට විසඳන එක විතරයි. මම ඔබට කියන්නේ මොහොතට වෙලාවට විසඳන එකක් නෙමෙයි. මට අවශ්‍ය කරන්නේ සදාතනික විසඳීමක්. සදාතනික සෙවිල්ලක්. සදාතනික මාර්ගයක්. ඒ මේ මාර්ගයේ පමණයි. මේ කියන දේ පමණයි. මෙතනින් එහාට සදාතනික එකක් නැහැ. ඒ සදාතනික මාර්ගයේ කිසිම පොතපතක ලියවිච්ච ලියවිල්ලක් වෙන්න බෑ. ඒ සදාතනික මාර්ගයේ පොතපතක ලියවිච්ච ලියවිල්ලක් නා. ලෝකේ හැමදාම ඉන්න ඕනේ සදාතනික මාර්ගයෙන්. ඒ පොතපත කියවමින් නිවන් දකින අය. එවැනි පොතපතක් ඇද්ද? නෑ. එන එකම මාර්ගය මේ. එකම ගැලවීම, එකම සහනය, එකම අවබෝධයට පත් වෙන්න. ජීවිතය තුළ භෞතිකත්වයට ඇති ආශාව අතාරින්න. ජීවිතය ඔයිට වඩා තමගේ හිත හයිය කරගන්න. නෑදෑයෝ, දෙමව්පියෝ, දූදරුවෝ, සහෝදර සහෝදරයෝ, ගෙවල් දොරවල්, ඉඩකඩම් මේවා හිත ඇතුලේ පිරීලා තියෙන්නේ. තමන් ඉපදිච්ච දවස කල්පනා කරා. මොනවද පිරීලා තිබුණේ? කිසිම දෙයක් නෑ. හරිම නිදහසේ. හරිම සන්තෝෂයෙන් හිටියා. සතුටෙන් හිටියා. හැබැයි ඒ සතුට මේ පරිසරය විසින් අපිට අහිමි කළා. අපිට අහිමි කළා නෙමෙයි, අපේ නූගත්කමට අපිට අහිමි වුණා. අපි මේ දේවල් අල්ලගත්තා. ඒ අල්ල ගැනීමත් එක්ක අපිට තේරුණා අපි කළු වෙන බව. අපි අපහැදිලි වෙන බව. ඊට පස්සේ කාලයක් ගියාම අපිට තේරුණා දැන් අපි හොඳටම කළු වෙලා. දැන් අපි සුදු වෙන්න ඕන. හැබැයි අපි සුදු වෙන විදියක් දැනගෙන හිටියේ නැහැ. දැන් සුදු වෙන විදිය ඔබ ඉදිරියේ පහළ වෙනවා. කළු වෙච්ච අය සුදු වෙන්න. සුදු වෙච්ච අය නිකයි. කළු වෙච්ච අය සුදු වෙන්න. ඔබ කළු වෙලා තියෙන්නේ, ඔබ අපිරිසිදු වෙලා තියෙන්නේ ඔබේ අඩුව නිසා. ඔබ භෞතික ලෝකයේ දේවල් හයියෙන් අල්ලගෙන. ඒ අල්ලගත්ත දේවල් අතහැරලා දාලා නිදහසේ ජීවත් වෙන්න පටන් ගන්න. ජීවිතේ එකම එක දෙය, එකම එක සාක්ෂාත් කළ යුතු දෙය සතුට බවට පත් කරගන්න. ඒ සතුට අවසානයක් නොමැති සන්තෝෂයක්. අවසානයක් නොමැති සන්තෝෂයක්. භෞතික ලෞකික ලෝකේ මේ තාක් ඔබට දැනෙච්ච සියලුම සන්තෝෂයන් තියෙනෝනේ. ඒ හැම එකටම සීමාවක් තියෙනෝනේ. හැබැයි මම මේ කියන එකට සීමාවක් නැහැ. ඔන්න ඔතන આવી තියෙන පටලැවිල්ල. සීමාවක් නැති නිසා මේක හැමින් අල්ලන්න ඕන එකක්. මොකද මේක වැරදියට ඇල්ලුවොතින් අවුල් වෙනවා. කුල්ලූපමං භික්ඛවේ ධම්මං දේශිස්සාමි නිස්සරණත්තායනෝ ගහනත්තාය. මහණෙනි මම බණ කියමි. අල්ලා ගැනීම පිණිසනව අත්හැරීම සඳහා. එතකොට බුදුවරු මොකටද බණ කියන්නේ? අල්ලා ගන්නද අත්හරින්නද? එතකොට දැන් කවුරුරි කියනවා දැන් අත්හැරීම බුද්ධාගමනේ, මෙහෙනම් බුද්ධාගම වෙන්න ඕන මොකද්ද? අල්ලා ගැනීමනේ. දැන් දෙපැත්තනේ ලෝකේ තියෙන්න පුළුවන්. එහෙනම් බුද්ධාගම කියන්නේ මොකද්ද? අත්හැරීමක් පමණයි. කුල්ලූපමං භික්ඛවේ ධම්මං දේශිස්සාමි නිස්සරණත්තායනෝ ගහනත්තාය. අත්හැරීම පිණිස කියමි. අල්ලා ගැනීම පිණිස නොවේය. අත්තරින්න. ඒ ආසාවන් අත්තරලා ඉඳලා බලන්න සතියක් දෙකක්. එතකොට දැනේවි අමුතු නිදහසක්. අන්නේ තමයි සෝතාපන්න වීමේ ආරම්භය. ඒක තමයි ආරම්භය. එතනින් තමයි ආරම්භ වෙන්නේ, පටන් ගන්න. ඒ ආරම්භ වෙලා දැනෙන සන්තෝෂය ඉවර වෙන්නේ නැහැ. ඒක තව වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා උච්චම තැනකට වැඩි වෙනවා. අන්න එක තමයි අරහත්, රහත් කියලා කියන්නේ. අරහන් කියලා කියන්නේ. ඉවරයි. එතන තමයි මනුස්ස ලෝකයේ මිනිස්සුෙකුට ඥානය වඩන්න පුළුවන් උච්චම තැන. එතන යාට බෑ. එතන යාට නැහැ.
එතනින් යාට සීමා නෑ, ඉවර. එතෙන්ට වඩා ගන්න ඉතින් වඩන්න පුළුවන්. එතෙන්ට වඩන්න බැරි වෙන තමන්ගේ අඩුවක් තියෙනවා. එක එක දේවල් වලට අහු වෙලා හිර වෙලා ජීවත් වෙනවා. එක එක දේවල් වලට වටිනකම් දෙනවා. එක එක දේවල් මෝඩ විදියට ග්‍රහණය කරනවා. මෝඩ විදියට ග්‍රහණය කරනවා කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ මේ කාගේ හරි සිතේ කුණු තියෙනවා නම් සිත අපිරිසිදු නා. එයා මෝඩ විදියට ග්‍රහණය කරනවා. මෝඩයි හරි. එක වෛරය තියෙනා, ඉර්ෂ්‍යාව තියෙනා, එයාට මේවා මෝඩ විදියට පේනවා. ඒ මෝඩ විදියට පේන එක වැරදි. එතනින් තමයි හුඟක් අවුල් වෙන්නේ. එතනින් මුළු ආත්මේම විනාශ වෙනවා. එයාට බුදුවරයෙක් කවුරු වගේ පේනවා. මීහරකෙක් වගේ පේනවා. මීහරකෙක් කවුරු වගේ පේනවා. බුදු කෙනෙක් වගේ පේනවා. රහතෙක් කවුරු වගේ පේනවා. එළුවෙක් වගේ පේනවා. එළුවෙක් කවුරු වගේ පේනවා. රහතෙක් වගේ පේනවා. මේ ඔක්කොම අවුට් ගිහිල්ලා පේනවා. ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ මොකද? මොලේ නැති නිසා. මිනිස්සු මෝඩයි, නැහැ කුහකයි. කුහකකම ඊර්ෂ්‍යාවෙන් ඇතුළ පිරීලා ඒ මිනිස්සුන්ට ඇත්ත පේන්නේ නැහැ. රහතෙකුට එළුවෙක් කියනවා, එළුවට රහත් කියනවා. බුදු කෙනෙකුට ගොණෙක් කියනවා, ගොණාට බුදුන් කියනවා. මේක තමයි ඇත්ත. මං කියන්නේ මෝඩයෙකුට වැටෙන්නේ නැතුව ජීවිතේ නිදහසේ දකින්න සුන්දර මිනිසුන් වෙන්න කියලා. සබාදහමත් එක්ක ජීවත් වෙන්න කියලා. ඒ සබාදහමත් එක්ක ජීවත් වෙමින් තමන්ගේ ඥාණය අවදි කරගන්න, ඥාණය මුහුකුරවා ගන්න. ඥාණය මුහුකුරවා යන්න යන්න තමයි ඔබට ලෝකේ තේරෙන්නේ. නැත්තම් ඔබ මෝඩයෙක් ලෙස ජීවත් වෙනවා. ඒ මෝඩයෙක් ලෙස ජීවත් වෙන්න එපා. සෝතාපන්න භාවයට පත් වෙන්න අවශ්‍ය කරන මූල ඥාණය, මූලික ඥාණය ඇති කරගන්න. ඒ මූලික ඥාණය ඇති වුණාම යාට අර ජීවිතයේ හිඩස තියෙන බව තේරෙනවා, වැහෙන බව දැනෙනවා. අන්න එතනින් තමයි අඳුරගන්නේ. ජීවිතේ ඉඩසක් තියෙනවා, පාළුවක් තියෙනවා. ජීවිතේ කොච්චර දේවල් කළත් සතුටක් දැනෙන්නේ නැහැ. ටික වෙලාවකින් පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හැබැයි අර වෙනද දැනෙච්ච තරම් ලොකු අසහනයක් දැන් නැහැ. එන්නෙන් අසහනේ අඩු වෙලා යනවා. අසහනේ අඩු වෙනවා කියන්නේ සහනේ පළල් වෙනවා. සහනේ වැඩි වෙනවා කියන්නේ ලොකු සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් එතෙන්ට එන්නකෝ. දැන් ඔය අසහනේ අඩුවෙලා යනවයි කිව්වනේ. ඔය මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගත්තාන් පස්සේ, ඒ කියන්නේ සෝවාන් උනායින් පස්සේ තමයි ඒක ආරම්භ වෙන්නේ. ඒ අසහනේ අඩුවෙලා ගිහිල්ලා සහනේනේ වැඩි වෙනවා කිව්ව මං අහන්නේ ඔක උච්චම තැන මොන වගේද කියලා. ඒකේ උච්චම තැන මොන වගේද කියලා වචන වලින් කියන්න බෑ. ඒක කියන්න පුළුවන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඒ උච්චම තැන ප්‍රත්‍යක්ෂ කරගත්තු අය විතරක් ඒක දන්නවා. ඔහුට කියනවා අරහං කියලා, රහතෙක්. ඉතින් රහත් වෙන්න කලින් සෝවාන් වෙන්න එපා. ඒකට මේ මාර්ගය හදාගන්න එපා. ඒකට ලෝභකම් අතහරින්න ඕන, දන් දෙන්න ඕන, පරිත්‍යාග කරන්න ඕන. කොච්චරද? බුදු වචනේ මෙහෙම සඳහන් වෙනවා. ඔබලා මාතරන් දාණය ගැන දන්නවා නම් ඔබලාට කෑමට යමක් දෙන්නේද? එය ආහාරයටගෙන අවසන් බත් පිඬ හෝ තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේය. කිසි දවසක තනියෙන් නොකන්නේ. ඒ තමයි දානේ. කිසි දවසක තනියෙන් ආහාර ගන්න බැරි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ කාල සතුටු වෙන්න. මම ඔබට කියනවා දීලා සතුටු වෙන්න කියලා. අනිත් පැත්තට කියනවා කාල සතුටු වෙන්න යන්න එපා, දීලා සතුටු වෙන්න. එකතු කරන්න සතුටු වෙන්න යන්න එපා, අතහැරලා සතුටු වෙන්න. අරගෙන සතුටු වෙන්න එපා, දෙන්න දීම පුරුදු කිරීම තුලින් සතුටු වන්න. මෙන්න මෙහෙම වෙන්න පටන් ගත්තාම එයාට ඒකින සෝතාපන්න මාර්ගයේ විවෘත වෙනවා. පරිත්‍යාග කිරීම තුළ නිවන් මඟ විවෘත කර ගැනීම. පරිත්‍යාග කරන්න කවුරු හරි පාර යනකොට කරාබු ඉල්ලුවොත් මොකද කරන්නේ? ආ කියලා දෙකම ගලවලා දීලා යන්න. හිතන්න මෙහෙම, හදිසිය මම මැරුණොත් මේක මේ මහපලුවට පස් වෙනවට වඩා හොඳයි. මේක මේ මනුස්සයා දාගෙන ඉන්න එක ඔබට එච්චර හයිය හිතක් නෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. හිතේ ගන්නට හයිය වුණාම සබදාහ මොකත් එක ජීවත් වෙනවා. සබදාහමපත් එක ඇවිදිනවා. ඔබ මේ පැත්තෙන් කරාබු දෙක ගලවලා දෙනකොට සබදාහම ඊට කියනවා ඔබ ඉතාම යහපත් කෙනෙක්. ඔබ සරසන්න ওই කරාබු දෙක මදි. මම ඔබට ඔයිටත් වඩා ලොකු කරාබු දෙකකින් ඔබ සරසනවා කියලා සබදාහම ඔබ සරසනවා. චක්කුපාල තෙරුන් වහන්සේ ගොඩක් මහන්සි වෙලා සක්මන් කළා. නිදි මරාගෙන
රහත් බවට පත්වීම සඳහා. දවස් ගණන් නිදි නැතුව ජීවත් වුණා සක්මන් මළුව තුළ. කොච්චර නිදි නොලබ සිටියද කියනවන උන්වහන්සේගේ ඇස් දෙක මන්ද වුණා. ඒ වුණාට රහතෙක් වුණා. සැබෑවට උන්වහන්සේට ඇස් පෙනීම ලැබුණේ උන්වහන්සේගේ ඇස් සන්ද වුණු දවසේය. මොකක් කරන්න කියලා ඇස් සන්ද වුණේ? රහත් බව සොයන්නගේ ලැබෑ. රහත් වුණා ඇස් සන්ද වීමයි රහත්වීමයි දෙකම එකවර සිදු වුණා. උන්වහන්සේ සැබෑවටම දිවස් ලැබුවේය. උන්වහන්සේ අවබෝධයට පත් වුණා. දැක්කනේ වීරිය, හයිය. ඉතින් ඒ වගේ හිත් රහත් වෙන්න නැතුව වෙන මොනවා වෙන්නද? නිදි මරාගෙන සියලු දේ යටපත් කරගෙන සක්මන් කරනවා ඇස් දෙක අන්ධවෙල යනකම්. එච්චරට හයියයි. සෝණ කොළිවීස රහතන් වහන්සේ, එයා රහත් බව සොයන්න ගිහිල්ලා උන්වහන්සේ කකුල් දෙක තුවාල වෙලා ලේ එනකම්ම සක්මන් කළා. කොච්චර සක්මන් කළාද? කකුල් වලින් ලේ යනකම්ම සක්මන් කළා. සක්මන් කළා 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 අන්තිමට ලේ ඔක්කොම. ඉතින් උන්වහන්සේ රහතෙක් වෙන්න නැතුව වෙන කවුරු වෙන්නද? මං අහන්නේ ඒ ශක්තිය මෙතන ඉන්න කාටද තියෙන්නේ? ඔය කියපු ශක්තිය. ඒගොල්ලෝ එතකොට රහතුන් නෙමෙයි. රහත් වෙන්න කලින් තිබිච්ච හයිය. ඇස් දෙක අන්ධ වෙනකන් නැගිටලා හිටියා. ඊළඟට කකුල් තුවාල වෙලා බ්ලේ යද්දෙන් ඒත් මම මේ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කොට අවසන් කරනවා කියන දැඩි වීරිය, දැඩි කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේලා සදාතනික අජරාමර සුවයට පත් වුණා. දැන් ඔන්න සාදු කියලා කියනවා. මට සාදු කියනේමයි වැඩක් නැහැ. මට ඕන කළා පෙන්නන්න ඕන. එච්චරයි මං කියන්නේ. නැත්තං අර තවත් මේක මේ නිකන් අර මේ මියුසිකල් ෂෝ එකක් වගේ. මියුසිකල් ෂෝ එකත් ඕකමනේ තියෙන. ඕක වෙනත් හැඩයක් නේ. මොකද ඒකේ තියෙන්නේ? ඒකේ අප්පුඩියක් ගහන්න කියනවා. ගෑවුවාම ඔක්කොම අර බීලා බේබත් ඔක්කොම අප්පුඩි ගහන. මේකේ මොකද කරන්නේ? මොක කිව්වත් සාදු කියලා. ඉතින් ওই දෙකේ මට නම් ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඥානවන්තව විමසන්න, ප්‍රඥා ගෝචර විදියට සවන් දෙන්න, සවන් දීම තුල දකින්න අවබෝධ කරන්න ගැලවෙන්න අවශ්‍ය මට එච්චරයි. හිත හයිය කරගන්න. ඒ හයිය කිරීම තුල ජීවිතය ගැලවීම අවබෝධය සඳහා ගමන් කරවන්න, යාත්‍රා කරවන්න. එවිට ඔබට තේරේවි මා කරන මේ පැහැදිලි කිරීම ඒ සෝතාපන්න භාවයේ කුමක්ද කියලා. ඊකට අවශ්‍ය කරන පසුබිම හදන්න, සන්තකේ දෙන්න, මගදී යනකොට වස්ත්‍රය ඉල්ලුවොත් වස්ත්‍රය ගලවා දෙන්න, කරාබු දෙක ඉල්ලුවොත් කොණ්ඩෙ ඉල්ලුවොත් කොණ්ඩෙ කපා දෙන්න, දිල සතුටු වෙන්න, වලදාන කොණ්ඩෙ කොච්චර සතුටුද මං තව කෙනෙකුට දුන්නා. අන්න එහෙම හිතන්න. මේ කෙනෙක් තේරෙනවද? ජීවිතය හරි අමුතු විදිහට කල්පනා කළා, අමුතු විදිහට හිතුවා. එයාගේ ජීවිතය ගැන එයාට කිසි තැකීමක් තිබුණ නැහැ. එහෙම දෙන්න බය මරණේ පේන්නේ නැති නිසා. දැන් කවුරුහරි වෛද්‍යවරයෙක් මේගොල්ලන්ට කියනවා මොකක් හරි ලෙඩක් වුණාම කොච්චර බෙහෙත් කළත් මොන ලෝකෙ ගියත් තව දවස් 5කට වඩා ජීවත් වෙන්න බෑ කියලා. ඔන්න එතකොට පය ඇවිදගෙන එනකොට ඒකත් ආගෙන වයසක මිනිස්සෙක් කියනවා අනේ මහත්තයෝ, අනේ නෝන මට රුපියල් 10ක් දෙන්න කියලා. රුපියල් 1000 කොලේකුයි 100 කොලේකුයි තියෙන්නේ, මොන කොලේ දෙන්නේ? 100,000. එතකොට 1000 එනවා එළියට. ඒ කියන්නේ බලන්න මේ මහ බුදුමයිනේ මේ ලෝකෙ. එතකොට එන්නේ 1000 ලිරයි. තව දවස් 5යි ජීවත් වෙන්නේ. මම රුපියල් 100 ඇති ඒකට. ආ 1000 තියාගන්න. සතුටින් ඉන්න. මම බෞකාරයක්. මම ලෙඩ වෙලා මම දවස් 5යි ඉන්නේ. එහෙම කියනවා. එතකොට දොස්තර මහත්තයා කිව්වොත් එහෙම තව අවුරුදු 30 40ක් කිසි කැතක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. 1000 දෙන්නෙත් නෑ, 100 දෙන්නෙත් නෑ. අනේ ඵලයන් යන්න කියලා ඒ ඉංගන මනුස්සයර බැලලා යනවා යන්න. ඔන්න ඔක තමයි ඇත්ත. ඒ කියන්නේ දැන් හොඳට කල්පනා කරලා බලන්න, ඇයි මට එහෙම හිතෙන්නේ දැන්? කිව්ව දවස් 5 ඉන්නේ කියලා මට හිතෙනවා මේ ඔක්කොම දෙන්න. ඉතින් ওই විදිහට හිතාගත්ත නම් ඉවරනේ ජීවිතේ. දැන් තේරෙන්නේ නැහැ කියන්නේ. එතකොට එයා ඒ සතුට එයා තියාගන්නවා. දුන්නම සතුට වෙනවා. දැන් දුන්නම සතුට වෙන්න මතක් වෙන්නේ මරණය පෙන්නුවොත්. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපිට මරණය තියෙනවා කියලා හිතාගෙන ඒ විදිහට ජීවත් වුණා මුළු ජීවිතේ මේගොල්ලෝ සතුටෙන් පිරීලා. ඒගොල්ලෝ මහා අමුතු තෘප්තියකින් සන්තෝෂකින් සිටිනවා. අන්න ඒක තමයි ජීවිතය. එහෙම නැත්නම් කිසි ජීවිතයක් නැහැ. මහා විඳවිල්ලකට සාපයකට අහුවෙලා ජීවත් වෙනවා. මහා සාපයක් තියෙන්නේ. කිසිම සතුටක් නැහැ. ඒ සාපේ කොච්චර බලවන්තද කියනවනම් මේ දහම හොයන්නේ මිනිස්සු සාපයට අහුවෙච්ච නිසා. නැත්නම් ඕන නැහැනේ.
මොකද දහමක් සාපේකට අහුවෙලා නැත්තා. දුක, වේදනාව, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, අකමැති දේවල් අපිව සොයාගෙන එනවා. අපි කැමති දේවල් අපෙන් අයින් වෙනවා. ශෝකය, හැඬීම, වැළපීම, මේ සියල්ල තියෙනකොට අපිට මේ 11 ගින්නෙන් අපි දැවෙනවා. ගිනි 11ක්නේ. ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව, හැඬීම, වැළකීම, කැමති දේ නොලැබීම, අකමැති දේ ආ එක්වීම, මේ 11 ගින්නකින් දැවෙනවා. ඔය 11 ගින්නෙන් දැවෙනකොට පිච්චෙනකොට මොකද්ද හොයන්න පටන් ගන්න? නිවන හොයන. එච්චර. ඉතින් නිවන සොයාගෙන යන්න. ඒක අමාරු නෑ හොයන්න. හැබැයි හොයන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙහේ. එහෙම නැතුව හැමෝම කියන ඒවා වැරදි. ඒගොල්ලෝ එක එක කතන්දර කියනවා. ඒ කතන්දරවල අවසානයක් නැහැ. ඒවා එක එක හැඩ තියෙනවා. ඒ හැම හැඩයක් තුළම ඔබේ හිත හිරවීමක් මිසක් හිතට ගැලවීමක් පේන්නේ නැහැ. එක එක ඒවා කියනවා. ඒවා යම් තරමක් දුරට හරි ඒවා. හැබැයි ඒ තරමක් දුරට හරි ඒවා නිවන වෙන්න බෑ. ඒ තරමක් දුරට හරි මාර්ගවල ගියයින් පස්සේ තමනුත් නොදන්න හැඩයකට තමන් ගිහිල්ලා කොටු වෙනවා. තමුන් හිතනවා මම දැන් නිවන් දැක්ක හරි මං කියලා. වැරදි. එයාට තේරෙන්නේ කලක් ගිහිල්ලා. ඊපස්සේ අවුරුදු 5ක් 6ක් සමහර 20ක් 30ක් යනවා. දැනකොට තේරෙනවා මගේ නිවනේ මොකක් හරි අඩුවක් තියෙනවා. අන්න එතකොට තේරෙන්නේ. අපි හිතමු එයාට ඊට කලින් මැරුණා කියලා. එයා නිවනටපත් වෙන්නේ නැහැ. මාර්ගය ආපු බවත් ඇත්ත. ගිහිල්ලා පොඩ්ඩක් මාර්ගය වෙනස් කරගෙන වෙනම කොටුවක් කොටු හදන්න එපා. කොයි වෙලාවකවත් නිදහසේ සිටින්න, සතුටට උතුරා යන්න ඉඩ දෙන්න. ඕනම කෙනෙකුගේ ජීවිතයේ ඇත්ත බලා ගන්න නම් එක්කෝ යාට හොඳට තරහ යනකන් ඉන්න ඕන. එහෙම නැත්නම් හොඳට සතුටෙන් ඉන්න වෙලාවක් වෙනකන් ඉන්න ඕන. දැන් ඔය පොඩි කාලේ ළමයි වුණත් දෙමාපියන්ගෙන් මොකක් හරි ඉල්ලගන්නේ මොන වගේ වෙලාවකටද? යන්නේ නැහනේ. හොඳට සතුටෙන් ඉන්න වෙලාවක් ගිහිල්ලා බලලා තමයි මට ආවල් එක ඕන මේ කියලා කියන්නේ. දොර දෙනවා. දැන් මේ තේරෙනවද කියන එක? මිනිස්සෙක අඩුපාඩු අවස්ථා දෙකක් ඉලිවෙන එකක් තමයි තරහෙන් ඉන්න වෙලාව, අනික තමයි සතුටෙන් ඉන්න වෙලාව. දැන් ඔබේ අඩුපාඩු ඔබට බලා ගන්න ඕන නම් මොන විදියට ඉන්නවද? සතුටෙන් ඉන්නවද, තරහෙන් ඉන්නවද? සතුටෙන් ඉන්න. තරහෙන් ඉන්න බෑ දිගටම. සතුටෙන් ඉන්න. ආන්න එහෙම වෙනකොට සතුටෙන් ඉඳීම තුළ අඩුපාඩු සකස් කරගත්තාම ඒ අවබෝධයට පත් වෙනවා. මං කියන එක තේරෙනවද? හරි ලේසිනේ මේ මාර්ගය. ඔන්න ඔය ටික කරන්න පුළුවන් නම්, කරාබු දෙක ගලවලා දෙන්න පුළුවන් නම්, කොණ්ඩේ කපලා දෙන්න පුළුවන් නම්, වස්ත්‍රය ගලවලා දෙන්න පුළුවන් නම්, එයා මං කියන මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීම සුදුසු. එවැනි සුදුසුකම් ලැබපු ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න හැම දිනකටම ශක්තිය ලැබේවා.